Is strong, I don't blow my horn, I let the trumpet sound. Lion Nation, we are strong as one. Ayubowan Subha Sandhyawak, Airtel Sri Lanka's fastest summer game. Derana Lankawa Pura Visiri Sitina Vegain Panduyawana Panduin Dakshatawe Dakwana Ape Taruna Taruniange Kusalatawayan Jatika Matamata ජාත්‍යන්තරයේ තලයට රැගෙන යන්න එයාටෙල් සමගින් දෙරණ සූදානම් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ අවස්ථාවට බැමිණ තිබෙන අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ඒ වගේම ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා 1996 විල්ස් ලෝක කුසලාණය අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේ රටට රැගෙන එනවා ඉන් වසර 23කට පසුව Sri Lankiya cricket wanshakatawa nevatat run akurin liyanna Airtel samagin TV derana sudanam me tharangawaliya api kaanda 3k yatade pawathwanawa vayasavurudu 19 in pahala paasal anshaya e wagema vayasavurudu 19 in ihala vivurtha aadunika pirimi anshaya saha vivurtha kaanta anshaya me kaanda 3 yatte tamai api me tharange pawathwanne e kiyanne Panduin Dakshatawayan Dakwana Vishishtain Tritwaya Api Vihikarana Sudanamin Innova Mama Balapurutu Innova E Vishishtain Me Atharin Vihivevi Kiyala Ehemanam Mama Sudanam Wenne Vishishtayakuta Me Vedikawata Aradhana Karanna 2014 T20 Loka Kusalanaya Ape Ratata Ragenena Vita E Kandayamata Nayakathwaya Laba Dunne ඔහු විශේෂයෙන්ම ජාත්‍යන්තර විචාරකයන් ඔහුව හඳුන්වන්නේ යෝක කිං එයාටෙල් ශ්‍රී ලංකාස් ෆාස්ට් සමගින් දෙරණ සන්නාම තානාපති ලසිත් මාලිංග එයාටෙල් ශ්‍රී ලංකාස් ෆාස්ට් සමගින් දෙරණ ඔබ තමයි මෙහි නියමුව වශයෙන් කටයුතු කරන්නේ මොකද හිතන්නේ මෙවැනි තරගාවලියක් ආරම්භ කිරීම පිළිබඳව ඇතර මම හිතන්නේ ලංකාව කියන්නේ අපි කියන නැචරල් ටැලන්ට් එක තියෙන රටක්. ඉතින් අපි මීට පෙරත් ක්‍රිකට් වලට මේ නැචරල් ටැලන්ට් එක සෑහෙන උදව් වෙලා තියෙනවා ජයග්‍රහණය කරන්න. ඉතින් මදනේ එයාටෙල් ආයතනයත් දෙරණත් එකතු වෙලා මේ රටට අවශ්‍ය රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සම්පතක් හොයලා දෙන්න ගන්න උත්සාහයක තවත් පියවරක්. ඉතින් මම හිතනවා ඒ දේ වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ. ඉතින් මදනේ ඒ නිසා ඔහුන් ගන්න උත්සාහය අද මේ පැමිණලා ඉන්න සියලු දෙනාටම ඉතා හොඳ හයියක්. ඒ වගේම මම හිතනවා ඒ දේ සාර්ථක කරගන්න මෙතන පැමිණලා ඉන්න සියලු දෙනාම උත්සාහදරයි. ඒ වගේම ඔහුගේ කැපවීම දෙයි කියලා. බොහොම ස්තුතියි. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ලසිත් මාලිංග. හොඳයි. 1996 විල්ස් ලෝක කුසලාණය අපේ රටට අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගෙන එනවා. ඒ අභිමානය ඒ මතකය
නැවතත් මේ වේදිකාවට රැගෙන එන්න මම සූදානම්. මෙන්න පුන් සඳ පායා මගේ රට ඉලෙන්න. පන්දුවෙන් දක්ෂතාවයේ දක්වන තරුණ පරම්පරාව ජාතික තලයට රැගෙන යන්න ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන්න එයාටෙල් සමගින් දෙරණ අපි සූදානම්. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා තවත් විශිෂ්ටයෙකුට මේ වේදිකාවට ආරාධනා කරන්න. 1996 ලෝක කුසලානය මෙරටට රැගෙන එන විට අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ඔහු. හඳුන්වා දෙන්න තියෙන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් නායකයා ඔහු. හොඳත් පොළසන්නාදයක් ලබා දෙන්න මෙන්න අර්ජුන රණතුංග මහතා. එයාට සමගින් දෙරණ අපි ආරම්භ කරලා තියෙනවා අපේ රටේ තරුණයන්ගේ විශේෂයෙන්ම පන්දුවෙන් දක්ෂතාවය දක්වන තරුණ තරුණියන් ජාතික තලයට ජාත්‍යන්තර තලයට රැගෙන එන වැඩපිළිවෙලක්. මොකද හිතෙන්නේ ඔබතුමාට? මන්න හිතන්නේ විශේෂම ස්තුතියන්ත වෙනවා. මේවා ක්‍රිකට් පරිපාලනයෙන් කරන්න ඕනේ දේවල් රූපවාහිනී ආයතනයකත් ඒ වගේම එයාටෙල් ආයතනයත් එක්ක හොයලා කිරීම විශේෂත්වයක්. මට මේක ගැන දැක්කහම මම හිතනවා දැන් කාණ්ඩ තුනකින් එක එක්කෙනා තෝරන කාණ්ඩ තුනකින් තුන්දෙනා තේරුවොත් හොඳද කියන එක මම ප්‍රශ්නයක් දාලා යනවා. මම ගහන කාලෙත් මම හිතන්නේ මම වාසනාවන්තයි බන්දුල වරණපුර පලෙන් ටෙස් තරගේ නායකත්වය දරනකොට මට ක්‍රීඩා කරන්න හම්බුණා. හැබැයි එදා ඉඳලා අද වෙනකන් අපිට හුඟක් ක්‍රීඩකයෝ බිහි කරේ පිටපළාත්වලින්. මම කියන්නේ මේ කොළඹ නගරාසන්න දක්ෂ ක්‍රීඩකයෝ නැහැ කියලා ඉන්නවා. නමුත් අපි හුඟක් වෙලාවට හොයාගෙන තියෙන දක්ෂ ක්‍රීඩකයෝ හුඟක් පිටපළාත්වලින්. අද වුණත් 70ක් 80ක් වගේ සමහරවිට පිටපළාත්වලින් යනවා. හැබැයි මම තාම හිතනවා ඒ හොයාගන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඔතනින් තවත් ඊට වඩා සමහරවිට දක්ෂ ක්‍රීඩකයෝ නැති වෙලා යනවා. මෙන්න මේකට තමයි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේ දක්ෂ ක්‍රීඩකයන්ව හරි කාලේ හරි විදියට හොයාගන්න වැඩපිළිවෙලක් මම හිතන්නේ අපි කවදාවත් තිබුණේ නැහැ. අපේ ක්‍රිකට් ඉතිහාසයේම හොඳ වේග පන්දු ඉඳලා තියෙනවා. අපිට හැබැයි පිටරටත් එක්ක බලනකොට අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි වේග පන්දු යවන්නන්. හැබැයි අද වෙනකොට සෑහෙන වේග පන්දු යවන්නන් බිහි වෙනවා. නමුත් යම් යම් අඩුපාඩු තියෙන විශේෂයෙන්ම තුවාල වෙන එක. මේ ගැන අවධානය යොමු කරලා ක්‍රිකට් දන්න අය ක්‍රිකට් පරිපාලනය කරොත් මේව ටික අපිට හදාගන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. තව විශිෂ්ටයින් දෙදෙනෙකුට මම සූදානම් වේදිකාවට ආරාධනා කරන්න. පළමු යන්නා පිළිබඳව කතා කරද්දී අර්ජුන රණතුංග මහතාත් ඉංගියක් ලබා දුන්න එතුමන් පිළිබඳව අපේ රටේ පළමු ටෙස් ක්‍රිකට් නායකයා එතුමන්. අපි එතුමන්ට ආරාධනා කරනවා ගෞරවයෙන් වේදිකාවට බන්දුල වර්ණපුර මහතාට. ඒ වගේම තවත් විශිෂ්ටයෙක් හෂාන් තිලකරත්න ඔබ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට. අද වන විට වේග පන්දු යවන්නන් බිහිවෙමින් පවතිනවා. අර්ජුන රණතුංග මහත්මාත් කිව්වා හැබැයි පැවැත්ම ටිකක් අඩුයි කියලා. මේ ඇවිල්ලා ඉන්න තරුණ තරුණියන්ට මේ කතා කරපු දේවල් එක්ක මොන වගේ උපදේශයක් දෙන්න තියෙන්නේ? මෙහෙමයි, අර්ජුන කිව්වා වගේ අද
වේග පන්දු යවන්න හොයන අවස්ථාවේදී ජාතිය ආගම කුලය බලපාන්නේ නැහැ. පන්දුවේ වේගය සහ පන්දුවෙන් කරන දේවල් තමයි මූලික වන්නේ. ඒක නිසා මේ ඇවිල්ලා ඉන්න මේ තරුණයන්ට මා කියන්නේ පන්දු යවන අවස්ථාවේදී වේග පන්දු යවන්න අවස්ථාවේදී ඒ දේවල් මතක තියාගන්න. කොහෙන් ආවද කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියන එක නෙවෙයි. පන්දුවේ යවන වේගය සහ පන්දුවෙන් කරන දේවල් තමයි වැදගත් වෙන්නේ. ඒකවත් ඒක මතක තියාගෙන ඔයගොල්ලන් මේ තාංගයට සහභාගී වුණොත් අකිව් වගේ ඉතාමත් ඉක්මනින්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව ලැබේවි. හොඳයි අශාන් තිලකරත්න මහත්මයා අත් දෙකෙන්ම පන්දු යැවීමේ මේ විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් මෙතනත් ඉන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ඉන්න පුළුවන්. මම එච්චර වැඩිය මේ මට පුළුවන් දකුණෙන් දානම වමනේ මට තියෙනවා වන් ඩේ විකට් සරන් තියෙනවා. හැබැයි ඒ දක්ෂතාවය අද එහෙම කරන්න පුළුවන් නම් මොකද අද ටීම් එකේ ප්ලේස් එකක් ගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් තවදුරටත් ඒ දක්ෂතාවය වැඩි දියුණු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු බන්දුල වර්ණපුර මහතා ඒ වගේම හෂාන් තිලකරත්න මහතා. එහෙනම් පොඩ්ඩක් නැටුවොත් මේ වෙලාවේ හොඳයි කියලා හිතුණා. පපරයක් දෙන්න යන්නේ. පපරෙත් එක්ක එන්නේ අපි ගොඩක් ආදරය කරන ගායන ශිල්පිනියක්. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න මෙන්න පපරේ සමගින් ආ ශාන්ති. Airtel Sri Lanka's fastest සමගින් දෙරණ එහෙමනම් තවත් විශිෂ්ටයින් දෙපලකට මම මේ වේදිකාවට ආරාධනා කරන්න සූදානම්. පළමු වෙන්න පිළිබඳව කතා බහ කරද්දී අපේ රටේ හිටිය අති දක්ෂ වේගපන්දු යවන්නෙක්. ඒ වගේම තමයි වැදගත්ම කාරණාව වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිතුමන් එතුමන්. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු අසන්තද මල් මහතා. ඒ වගේම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා. අහන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ ඉන්න තරුණ පරම්පරාවෙන් කෙනෙක් කුට හැකියාව ලැබෙයිද ජාතික සංචිතය නියෝජනය කරන්න? අනිවාර්යෙන් අවස්ථාවක් තියෙනවා. මොකද මම හිතන්නේ වේගපන්දු යවන්නන්ගේ ලොකු හිංගයක් තියෙනවා. මං හිතන්නේ බොහොම මං කැමති මේ කරන කාර්යයට. මොකද ෆාස්ටස් බෝලර්ස්ලා හොයලා දෙන්න පුළුවන් නම් අපේ කාර්යභාරයත් ලේසි වෙයි. හොඳයි ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයා, කැමති මේ තරුණ පරම්පරාව බලාපොරොත්තු ගොඩක් එක්ක අද මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම සියලු දෙනාට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අදිෂ්ඨානයක් තියෙනවා නම් මං හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වේගපන්දු යවන්නෙක් වශයෙන් ක්‍රීඩා කරන්න ඕන. හොඳයි ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි. වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිතුමන් අසන්තද මෙල් මහත්මයා වගේම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයා අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. එහෙමනම් ඔබ ආදරය කරන ගායන ශිල්පියෙක් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න මෙන්න ලහිරු පෙරේරා. මාතලේ හදුවා මමගේ තනතු කේතලෙන් මල්ලක් ගත්තා කෙන්තු ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු කවදා හරි කරනවා නම් ඉව මට්ටු
පාල කපුවා තිබ්බේ මොට්ටු මොට්ටුවට මතුරලා ඕමින් කට්ටු මොට්ටු දී ඇහට උනමම තුට්ටු ඇයිද දැම් පෙරලෙන්නේ පානිට්ටු කටගස්ම වීමා ලෝකෙට පේනවා මනම් කල් වේලා නොයවා තවත් විශිෂ්ටයින් දෙදෙනෙකුට මම සූදානම් වේදිකාවට ආරාධනා කරන්න ධම්මික ප්‍රසාද් චමරි පොල්ගම්පොළ වේග පන්දියෙන් දක්ෂතාවය දක්වන තරුණ පරම්පරාවක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තුවත් කොහොම හරි තමන්ගේ කුසලතාවයෙන් පෙන්නලා ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන එක. මොකද හිතෙන්නේ? ඉතින් මහඟු අවස්ථාවක් අපිට ලැබුණේ. ඒක ලැබුණේ ඇත්තටම ලේසියෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. මහන්සියලා කැපවීමෙන් ලබාගත් දෙයක්. එකට ඉඳගෙන ක්‍රීඩා කරද්දී ලැබිච්ච සතුට මම හිතන්නේ කියලා නිම කරන්න බෑ. ඉතින් මම විශ්වාස කරනවා මේ කට්ටියත් ඒ වගේම ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබෙවි කියලා ඔවුන්ගේ වීරයන් එක්ක. ඔයක තමයි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. මෙතන ඇවිල්ලා ඉන්නවා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන කාන්තා වේගපන්තු යවන්න. මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? තමන්ගේ ජවය පෙන්වන්න දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද තමන්ගේ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් තමන්ට ඒ ස්ථානයට යන්න පුළුවන්. ඉතින් අපේ විනය අදිෂ්ඨානය හැමදේම තුළ අපිට පුළුවන් අපේ අනාගතය සාර්ථක කරගන්න. ඉතින් මම හිතනවා මේ වැඩසටහන තුළින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හොඳ සම්පතක් බිහි වෙයි කියලා. Airtel Sri Lanka's fastest samagin Derana emanam මම දැන් සූදානම් වෙන්නේ අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන නවක ක්‍රීඩකයින් තිදෙනෙකුට වේදිකාවට ආරාධනා කරන්න. දුෂ්මන්ත චමීර, වනිදු හසරංග සමගින් ලහිරු මදු සංක. ඔයාලගේ පරම්පරාවේ කට්ටිය අද ඇවිල්ලා ඉන්නවා පන්දුවෙන් දක්ෂතාවයන් පෙන්වන්න ජාතික තලයට යන්න බලාපොරොත්තු වෙන. මොකද හිතෙන්නේ? මෙතන අපිත් එක්ක එකට ක්‍රීඩා කරන්න පුළුවන් අයින්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න. මොකද හිතන්නේ ලංකාව පුරා විසිරී සිටින තරුණ තරුණියන් ඇවිල්ලා ඉන්නවාද ජාතික සංචිතයට ඇතුළත් වෙන්නේ බලාපොරොත්තු පන්දුවෙන් දක්ෂතාවයන් දක්වලා. මොකද හිතන්නේ? ඇත්තටම යාළට ගොඩක් හොඳ අවස්ථාවක් මේක. ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට මේ දෙරණ ආයතනයනුත් රගේ මේ ආටෙල් ආයතනයනුත් කරන මේ ඉවෙන්ට් එක ඇත්තටම යාළට උපරිම හයියෙන් පන්දුයවලා ජයග්‍රහණය කරන්න විශ් කරනවා. සාමාන්‍යයෙන් ජාතික සංචිතයට ඇතුළත් වෙන්න නම් මේ පන්දුවෙන් දක්ෂතාවය දක්වන්න ඕනේ. ඊට අමතරව ඔයා හිතන විදිහට මොන වගේ දේවල් පිළිබඳ හැදෑරීමක් හැකියාවක් තියෙන්න ඕනද? අතර මං හිතන්නේ ෆාස්ට් බෝල් කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් හයිය කෙනෙක් වෙන්න ඕනේ. හිත විතරක් නෙවෙයි ඇඟත් හයිය වෙන්න ඕනේ. ඉතින් ඒවත් ඒක තමයි අපි කරගන්න ඕනේ. මොකද ෆාස්ට් බෝල් කෙනෙක් වේගෙන් පන්දු යවනවා කියන්නේ අපි දැනගන්න ඕනේ ඉස්සරහට අපි මේන්ටේන් වෙන්න. ඉතින් මේ දේවල් කරගෙන මේ කට්ටියට හොඳ ගමනක් තියෙන අත්‍යවශ්‍යම ලොකු අවස්ථාවක්. ස්තුතියන් දෙනවා දෙරණ ආයතන සහ යටලයි. හොඳයි, අපි තිදෙනාටම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. දුෂ්මන්ත චමීර, වනිදු හසරංග සමගින් ලහිරු මදු සංක, ගොඩාක් ස්තුතියි. එමනම් විශේෂ චරිත කිහිපයකට මම සූදානම් වෙනවා වේදිකාවට ආරාධනා කරන්න. මුලින්ම විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට. එවැගේම එයාටෙලි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී ජිනේෂ් හෙච් මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට. එයාටෙලි සන්නාම සහ සංනිවේදන ප්‍රධානී චරිත් ඩී චිකේරා මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට. අමුතුම මොකද හිතෙන්නේ එයාට සමගින් දෙරණ මේ ආරම්භ කරලා තියෙන කාර්යය පිළිබඳව? නැත්තවසම පළවෙනි දවසේදී මුණගැහිච්ච වෙලාවේදී ප්‍රධාන විධායක නිලධාරිතුමාත් ඒ වගේම චරිතුත් මේ වැඩසටහන ගැන කිව්වා. මං කිව්වා මම ඇත්තසම මේ වගේක් හිතේ හිටියේ කොහොමද කරන්න කියලා. මේක ඉතාමත්ම මහඟු අවස්ථාවක්. අතර මේ හැමෝම කිව්වා වගේ මං හිතනවා ක්‍රීඩකයෝ සමහරවිට ක්‍රීඩා කණ්ඩායම වලට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රීඩාව අතහරිනවා. නමුත් Taman දන්නවා Tamanට දක්ෂතාවය තියෙනවා කියලා අත දෙන්න විනියෙක් නැහැ. ඒ නිසා මම හිතනවා මේක හොඳ අවස්ථාවක්.
ක්‍රීඩාව කල් තියලා අතෑරලා ඉගෙනීමට ගිහිල්ලා ඒත් තමන් දන්නවා තමන්ට අයියෙන් බෝල් ගන්න පුළුවන් කියන හදවතේ විශ්වාසය දින කෙනෙක්ට අනිවාර්යෙන් ඉස්සරහට එන්න පුළුවන් හැකියාවක් අරන් දීම ගැන සතුටු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මිස්ටර් ජිනේෂ් හෙජ්. Airtel Sri Lanka always stands for enriching lives of youth. And cricket, we all know, is passion here. Why not cricket? So we, this program, Airtel Sri Lanka's fastest, we are, in the, under this program, we will go to different parts of the country. And one day, we hope that some of them play for the country and compete in the international stage. Thank you very much. Mr. Arif. Airtel හැම මොහොතකම අවශ්‍යතාවය හඳුනා ගන්නවා. වෙන්න ඕනේ මොකද්ද කියලා හඳුනාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. මොකද හිතන්නේ මේ තරඟාවලිය ආරම්භය සහ ඉදිරිය මොන වගේ වේවිද? ඔබ මුහුදු වැල්ලේද ක්‍රීඩා කරන්නේ? මහපාර අයිනේද ක්‍රීඩා කරන්නේ? පිට්ටනිවලද? ගෙදර වත්තේද? අත හයියෙන් කරකවන්න පුළුවන් නම් ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හදයි එනම් මම සූදානම් නැවතත් මේ වේදිකාවට ඔබ ආදරය කරන කලාකරුවෙක් රැගෙන එන්න මම තත්පර සන්නාදයක් ලබා Airtel Sri Lanka's fastest සමගින් දෙරණ ඒ සුවිශිෂ්ට සමාරම්භය සනිටුහන් කරන්න අපි සූදානම් ලසිත් මෙන්න ඔබට බාරයි මේ වැඩ කටයුතු ආරම්භ කරන්න මේ අවස්ථාවේදී Airtel Sri Lanka fastest දෙරණ සමගින් තරංගාවලිය නිල වශයෙන් අති උත්කර්ෂ අන්දමින් ආරම්භ කරවගයි Airtel Sri Lanka's fastest සමගින් දෙරණ ඒ සුවිශිෂ්ට සමාරම්භය මෙලෙසින් සිදුණු වගයි එහෙමනම් අපේ රටේ වේග පංකුවෙන් දක්ෂතාවය දක්වන අපේ තරුණ පරම්පරාවට දෙරණ සමගින් Airtel ලබා දීලා තිබෙනවා මේ මහඟු අවස්ථාව අද සිට නිල වශයෙන් මේ විදිහට ආරම්භ වෙනවා. එමනම් අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම රැඳී සිටින්න අප සමග. Airtel Sri Lanka's fastest සමගින් දෙරණ.